उपन मासेट अनुव अंक विद्यावेन आवृत फलाफल सूर्या हेवत रवि ग्रहया मीन राशियेन मेष राशियेट संक्रमणीय वीम ज्योतिष विद्यानुकूलव अलुत आवृत उदाव लेस विग्रह करण अतर एम राशि मारुव सिदुवन काल होडावे ग्रह तत्व आदि वो करुणु सेलकिल्लट गेन फलाफल कथनयन सिदु करणवा එසේම අංක විද්‍යානුකූල විග්‍රහයකදී සූර්ය හෙවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව සැලකිල්ලටගෙන මාසයේ බලයන් ගණනය කර පුද්ගලයාගේ පෞද්ගලික අංක දෛව අංක සහ වසරේ අංකයද යොදා ගනිමින් ඔබ උපන් මාසය අනුව පලාපල කතනයන් සිදු කරනවා. ඒ අනුව 2024 වසරේ අංකය වන්නේ දෙක එකතු කිරීම බිංදුව එකතු කිරීම දෙක එකතු කිරීම 4 සමානයි 8 වේ. එය ශනි ග්‍රහයා නියෝජනය කරන අංකයක් වනවා. තවද මාසයේ බලය ගණනය කිරීමේදී ඉහත කී පරිදි සූර්යයා ගමන් කරන රාශි අධිපති සැලකිල්ලට ගන්නවා. ඒ අනුව මාර්තු මාස 27 වෙනි දින සිට අප්‍රේල් මාස 26 වෙනි දින දක්වා ग्रह कंपनय कुज ग्रहयाटद अप्रैल मास 27 सिट मई मास 26 वन दिन दक्वा ग्रह कंपनय सिकुन ग्रहयाटद मई मास 27 वन दिन सिट जूनी मास 26 वन दिन दक्वा ग्रह कंपनय बुध ग्रहयाटद जूनी मास 27 वन दिन सिट जूली मास 26 वन दिन दक्वा ग्रह कंपनय सत ग्रहयाटद जूली मास 27 වන දින සිට අගෝස්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය රවි ග්‍රහයාටද අගෝස්තු මාස 27 වන දින සිට සැප්තැම්බර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය බුධ ග්‍රහයාටද සැප්තැම්බර් මාස 27 වන දින සිට ඔක්තෝබර් මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද ඔක්තෝබර් මාස 27 වන දින සිට නොවැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය කුජ ග්‍රහයාටද නොවැම්බර් මාස 27 වන දින සිට දෙසැම්බර් මාස 26 වෙනි දින දක්වා ග්‍රහ කම්පණය සිකුරු ග්‍රහයාටද දෙසැම්බර් මාසයේ 27 වන දින සිට ජනවාරි මාසයේ 26 වෙනි දින දක්වා රවි මකර රාශිගතෙහි ග්‍රහ කම්පණය ශනි ග්‍රහයාටද जनवरी मास 27 වන දින සිට පෙබරවාරි මාස 26 වන දින දක්වා රවි කුම්භ රාශිගතෙහි එම මාසය තුල උපන් අය ශනිගේ ග්‍රහ කම්පණයට පෙබරවාරි මාස 27 වන දින සිට මාර්තු මාස 26 වන දින දක්වා ග්‍රහ කම්පණය ගුරු ග්‍රහයාටද හිමි වනවා. මේ ආකාරයට මාසයේ බලයන් ගණනය කරන අතර පෞද්ගලික අංකය සහ දෛව අංකය කුමක් වුවත් ඔබ උපන් මාසය අනුව 2024 අලුත් අවුරුදු උදාවත් සමග 2024 අප්‍රේල් මාස සිට 2025 මාර්තු මාසයේ අවසානය දක්වා ඔබ උපන් මාසය අනුව ඔබට මෙම කාලය කෙසේදයි විමසා බලමු. නොවැම්බර් මාසය රවි ග්‍රහයාගේ රාශි මාරුව අනුව නොවැම්බර් මාසය ලෙස යෙදෙන්නේ ඔක්තෝබර් මාස 27 වෙනි දින සිට නොවැම්බර් මාස 26 වෙනි දිනටයි. මේ කාල සීමාව රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව ගමන් කරනවා. නොවැම්බර් මාසයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අසාමාන්‍ය ලෙස මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ හොඳ හැකියාවක් ඇති ඔබ ආගමික කටයුතු වලට මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු වන වසරක් බව කිව යුතුයි. එසේම දේව ආකර්ෂණයද නොවැටුව හිමි කර ගනු ලබයි. මියගේ ඥාතීන් වෙතින් පිහිට ආරක්ෂාව සැලසෙන ඇති අතර යහපත් පුද්ගලයන් ඇසුරකට අඩිතාලම වැටෙනවා. වැඩිහිටි පාර්ශවයේ නොදව උපකාර නොවැටුව හිමි වනවා. නිවාස කලෙලි වනවා. දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක් අසන්නට ලැබෙනවා. ඔබගේ ආර්ථික අඩිත පිළිබඳව විමසා බැලීමේදී ආර්ථික යහපත දවන බවක් පෙන්නුම් කරනවා. ආදායම් තත්ත්වය නව ව්‍යාපාර හා ආයෝජන තුළින් ඉහළ යනවා. නිරතුරුවම දියුණුවට කටයුතු සැලසෙනවා. එහෙත් වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් සිදු විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.
තම තත්වය ගැන සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ඔබගේ නමට කැලලක් වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. දරුවන්ගේ වියදම් හා සෞඛ්‍ය සඳහාද වියදම් දැරීමට සිදුවනවා. රැවටිලි කාර්යයන්ගේ ආරක්ෂා විය යුතුයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී පිත කෝප වීම නිසා අපහසුතා ඇතිවීම පැහැදිලි ඉඩකඩක් තිබෙනවා. දත් ආශ්‍රිත මෙන්ම කෙළ ආශ්‍රිත සිරු රෝගාබාධයන් නැති විය හැකි නිසා අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනයේ ඉදිරියට යාමට මඟ සැලසෙන අතර විභාග ජය නිරන්තරයෙන් නත්පත් වන කාලයක් බව කිව යුතුයි. නව පාඨමාලා හැදෑරීමට ඉඩ සැලසෙන අතර ඉගෙනීමටද ඉගැන්වීමටද එක ලෙස සුබදායක කාලයක් වනවා.